ඔබේ අනාගතය වෙනුවෙන් මම ඇවිල්ලා තියෙන්නේ. නෑ මම ඔක්කොම තනතුරු අරගෙන දැන් තියෙන්නේ. ජනාධිපතිකමත් අරගත්. ඒත් ඔබේ අනාගතය වෙනුවෙන් මම එන්නේ මේ සැරේ ඔබේ සහයෝගය ඉල්ලන්න. දැන් මගෙන් අහනවා කවුද ටීම් එක කියලා. මේ ඡන්දේ තියෙන ටීම් තෝරන්න නෙමෙයි ජනාධිපති තෝරන්න. ඉතින් හොඳ කවුද හොඳ ජනාධිපති කියලා බලන්න ඕනේ. ඒ පුද්ගලයා ඇමරිකාවේ තෝරන්න තියෙන ට්‍රම්ප් නැත්නම් හැරිස් මැතිනිය. අනික් වටේ ඉන්න අය දිහා බලන්න. ඉතින් ලංකාවේ මොනවාටද ටීම්? මෙයාට දක්ෂකමක් තියෙන්න ඕනේ ජනාධිපතිගෙන් කතා කරන්න. අනික් මිස් වරගෙන යන්න වැඩක් නැහැ. ඒගොල්ලෝ කියනවා සජිත් ප්‍රේමදාස මහත්තුමාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. මම ඒ ගැන කිසිම වාදයක් කරන්නේ නැහැ. එතුමා කොච්චර හොඳට ඉංග්‍රීසි කතා කරනවද කියලා දන්නවද? එතුමාගේ ටියුෂන් පන්ති වලට විලියම් ෂේක්ස්පියර් කවියාව කියලා වැනිසියේ වෙළෙන්දා ලියන්න ඉස්සෙල්ලා එතෙන්ට ආවේ. ඉතින් අපි ඒව ගැන වාද කරන්න යන්නේ නැහැ. මම එන්නේ ටීම් එකක් තෝරන්නේ මම හොඳනම් අරගන්න. එච්චරයි කියන්නේ. මොනවාද ටීම්? දැන් වෙලා තියෙන්නේ මොකයි බලමුකෝ සජපෙදියා. මොකද්ද තියෙන ටීම් එක? මේගොල්ලට බැරි වෙලා තියෙනවා එක මැතිවරණ ප්‍රකාශයක් ගේන්න. දෙකක් තියෙනවා. එකක් කියනවා සැමට ජය කියලා. අනික කියනවා බ්ලූ ප්‍රින්ට් 3 කියලා. ඉතින් මේ දෙකක් දෙනවා. ටීම් දෙකක් තියෙනවා. අපි දන්නවනේ ඒක. එක පැත්තකින් GLP ඩිසුයි නාලක ගොඩේව. අනිත් පැත්තේ ඉන්නවා හර්ෂයි, එරානුයි, කබීරුයි. ඔය කණ්ඩායම් දෙක දැන් තමයි මේක දීලා තියෙන්නේ. හරියට කොහෙද යන්නේ කියලාවත් දන්නේ නැහැ මම අහනකොට. බ්ලූ ප්‍රින්ට් 3 එකේ කියලා තියෙනවා උසස් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කරනවා කියලා. ඒ තමයි හර්ෂලා පොතේ. සැමට ජයක් එකේ කියනවා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කරනවා කියලා උසස් එක ගලවලා දැම්ම. බ්ලූ ප්‍රින්ට් 3 මොකද්ද කරන්න කියලා? ඒගොල්ලෝ කියනවා හමුදා අවියදම් ලෝකයේ 10 විශාලතම ක්‍රියාකාරී හමුදා සමාජිකයන් පිරිසක් සිටි අප විසින් අනාගත ආරක්ෂා අවශ්‍ය පිළිබඳ මහා මනා සැලසුම් මත පදනම්ව හමුදාව තුළ ස්වාභාවික ඉවත් වීමට ඉඩ සලස්වනු. ඒ කියන්නේ අඩු කරන්න යනවා. ඊළඟට ඒ 24/49 පිටුවේ කියනවා ඒ වගේම ආරක්ෂා වියදම් නැවත පරීක්ෂා කිරීම හා නැවත තක්සේරු කිරීම. ඒ කියන්නේ හමුදා වියදම් අඩු කරනවා කියන්නේ. ඒක අපිට පැහැදිලි කරන්න ඕන. හමුදාවේ වියදම් අඩු කරන්න යනවා. මේ දෙක කියෙව්වා. ඉතින් මේ අයද ඇවිල්ලා කියන්නේ මේ ටීම් එකක් වයින කියලා. දෙන්නෙක් ඉන්නවා, දෙන්නටම කණ්ඩායම් දෙකක් ඉන්නේ. මේ හරිය තියෙන්නේ එක මවකගේ කුසේ එකවර දරුවන් දෙන්නෙක් ඉන්නවා, ඉපදිලා තියෙනවා. එක්කෙනෙක් මාස 9 ඉපදුනා, පියා GLP සහ නාලක ගොඩේව. අනික මාස 10 ඉපදුනා, පියා හර්ෂ සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් රාශි. ඉතින් කොයි දරුවද ඔයගොල්ලෝ ගෙනියන්නේ කියලා තීන්දුව කරන්න වෙයි. ඔහොම ඇයටද ඡන්දේ දෙන්නේ? එයා ඉඩ දුන්න අනුර කුමා දිසානායකට නැගලා එන්න. අනුර කුමා දිසානායක නැගලා ආවා. සජිත් බෑ අනුර කුමා දිසානායක පරද්දන්න කියලා මං කියන්න කැමතියි. ඉතින් සජිත් ඡන්දේ දීලා වැඩක් නැහැ. සජිත් ඡන්දේ දුන්නොත් ඒ අනුර කුමාට ඔක්සිජන් දෙන එක. මම කියන්නේ, මම ඉල්ලන්නේ සෙප්තැම්බර් 21 වෙනිදා ගිහින් ගෑස් සිලින්ඩර් ළඟින් කතිර ගහන්න. ගෑස් සිලින්ඩර් ළඟ කැතිර ගැහුවේ නැත්තම් ගෑසුත් නැහැ, රැකියත් නැහැ.